අපිට ආරංචිය තියෙන්නේ මෙන්න මේ යාල මේ මේ විශේෂිත ස්ථානයට අත තියන්නේ පාරවල් හදන්නේ ඒ වගේ විතරක් නෙමෙයි පාරවක් හදන විතර මේක යෝජනා කරනවලු හෙලිපෑඩ් එක හෙලිකොප්ටරයක් වුණත් යන්න පුළුවන් මිනි අපේ රටේ බලශක්ති බලශක්තිය නිපදවන මේ බලාගාර දැන් කෙරබල පිටිය බලාගාරයේ අපිට මාධ්‍යෙන් දැනගන්න ලැබෙනවා මේ වෙනකොට ඒ ඒ බලාගාර වලටත් අත තියලා තියෙනවා ඒ කියන්නේ එක එකක් දෙනවා චීනට එකක් දෙනවා ඉන්දියාවට එකක් දෙනවා ඇමරිකාවට මේ අලුතෙන්ම දෙන්නේ මේ ඇමරිකාවට නිව් ෆෝර්ට්‍රස් කියන මේ කම්පැනි එකට කෙරබල පිටිය විදුලි බලාගාරයේ ඒ 151ක ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා LNG ඒ ටර්මිනල් ඒ ස්ටෝරේජ් ඒ සියල්ලමත් එක තමයි මේ නිව් ෆෝර්ට්‍රස් කියන සමාගමට මේ මේ කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ. දැන් අපිට කිසි ගැටලුවක් නැහැ පෞද්ගලික ව්‍යවසායකින් එන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ආයෝජකයන් මේ රටට එන්න ඕනේ. ඒකට කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒක සාධාරණ ලෙස වෙන්න ඕනේ. පෞද්ගලික අංශය එනවනම් ජාත්‍යන්තර ආයෝජකයන් එනවනම් ඒකට හරි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන්න. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර unsolicited ටෙන්ඩරයක් unsolicited කොන්ත්‍රාත්තුවක් තමයි ලබා දෙන්න කල්පනා කරන්නේ කටයුතු කරන්නේ මින් වියු හොටල් සමඟ. ඉතින් අපේ සමුද ජන බලවේගය හැටියට අපි කියන්නේ විදේශීය ආයෝජකයන් අපේ රටට එන්න ඕනේ පෞද්ගලික අංශයේ ආයෝජන එන්න ඕනේ නමුත් මේක ගජමිතුරුන්ට විතරක් සීමා වෙන්න හොඳ නැහැ ගජමිතුරු කියන ආයෝජකයන් ගජමිතුරු කියන පෞද්ගලික ආයෝජන ඒවට විතරක් සීමා වෙන්න හොඳ නැහැ මේක සෑම දිනාටම ලබාගත දැන ඇමරිකාවේ මේ සමාගමත් මේක ටෙන්ඩර් පරිපාටි පටිපාටි හරියට ක්‍රියාත්මක වුණා නම් ඒකට පිට එකක් දාන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආයෝජකයන්ටත් ඒක අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න. මෙහෙම එක ආයෝජනයක් එක පුද්ගලයෙක් තමන්ගේ ගජමිතුරෙක්ට මේ අපේ රටේ බලශක්තියටත් අත තියන්න දෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඒට විරෝධතාවය අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම දැන් අපි මේ දකින්නේ මේ ඇමරිකා ආයෝජකයන් තමයි මේ unsolicited කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ. දැන් මේ මේක අපි කිව්වා ඇමරිකන් පුරවැසියෙක් මේ රටේ ජනාධිපති වුණාම ඇමරිකාවේ පුරවැසියෙක් මේ රටේ මුදල් ලැබෙති වුණාම මෙන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වේවි කියලා අපි කිව්වා. අපි මේ ආණ්ඩුවට බලපෑම් කරනවා ඉල්ලීමක් කරනවා. අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. මේ මේ මෙවැනි ආයෝජන කරනවා නම් කරුණා කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට අනුගමනය කරලා ඒට අවශ්‍ය අවස්ථාව හැමෝටම ලබා දෙන්න මේ ගජමිතුරුන්ට විතරක් ඒ කටයුත්ත කරන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම තමයි මේ වෙලාවේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ අද අපිට ආරංචි වෙලා තියෙනවා මේ දැන් ඔබ කවුරුත් දන්නවා මේ මේ බලශක්ති මේ බලාගාරයේ වගේම අපේ රටේ සම්පත් ගණනාව මේ කොළඹ ආශ්‍රිත දේපල ගණනාවක් පෞද්ගලික අංශයට විකුණන්න මේ ආණ්ඩුව උත්සාහයක යෙදෙනවා. සෙලන්දිවා ආයතනයේ හරහා ඉතා වටිනාම මේ ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට දෙන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට දැන් ආරංචි වෙනවා යම් අතපෙවීමක් කරන්න යනවලු යාල වන උද්‍යානයට. යාල වන උද්‍යානයේ යම් ප්‍රදේශයකට මේ අත තියලා ඒ ඒ යාල වන උද්‍යානයේ පාරක් හදලා යම් භූමියක මධ්‍යස්ථානයක් හදන්න උත්සාහයක යෙදෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ යාල වන උද්‍යානය කියන්නේ ඇත්තටම අපේ රටටත් අපේ මේ මේ රටට විශාල ආදායමක් ගෙන දෙන ස්ථානයක්. එක පැත්තකින් අනිත් පැත්ත තමයි ඒ රක්ෂිතය තමයි අපේ මේ 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 රටේ ජීවත් වෙන අලියතුන් ඇතුළු විශාල සත්වයන් සංඛ්‍යාවකේ නිජ භූමිය. එතකොට මේකට අත තියලා මේක විනාශ කරනවා කියන්නේ අපේ වන සම්පත අපි විනාශ කරන එක. අපේ සත්ව සම්පත විනාශ කරන එක. ඉතින් මේ අපිට ආරංචිය තියෙන්නේ මේ
අපිට ආරංචිය තියෙන්නේ මෙන්න මේ යාල මේ මේ විශේෂිත ස්ථානයට අත තියන්නේ පාරවල් හදන්නේ ඒ වගේ විතරක් නෙමෙයි පාරවක් හදන විතරයි ඒක යෝජනා කරනවලු හෙලිපෑඩ් එකක් හෙලිකොප්ටරයක් වුණත් යන්න පුළුවන් වෙන්නේ හෙලිපෑඩ් එකක් තියලා ඒ කියන්නේ කොච්චර විනාශයක් කරන්න බලාපොරොත්තු වෙනවද ඒකට ප්‍රධානම හේතුව හැටියට යම් යම් අය කියන්නේ මෙතනත් මේ අපි මේ වෙලාවේදී මේක විශේෂයෙන් කියන්න ඕනේ මෙතන ලොකු නිදානයක් තියනවා කියන එක තමයි කියන්නේ මේකට ලොකු නිදානයක් තියනවලු මේ නිදානය ගන්න තමයි මෙන්න මේ වගේ කටයුත්තක් සිදු කරන්න කියන ඒ සැකය මේ මේ ඒ ප්‍රදේශයේ ඒ වැඩ කරන සේවකයන් මේ වෙනකොට කියන්න පටන් අරගෙන තියෙනවා ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා දැන් මේ මේ වෙන්දේසිය නතර කරන්න මේ රටේ වටිනා භූමිය කොළඹ වෙන්න පුළුවන් මේ වටිනා භූමිය වෙන්දේසි කරනවා එක පැත්තෙන් මේ විදුලි බලාගාර වෙන්දේසි කරනවා ඊට අමතරව මේ යාල වන උද්‍යානයත් වෙන්දේසි කරන්නයි යන්නේ ඒකින්ද අපි මේ වෙලාවේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේවට අත තියන්න එපා කියලා අවශ්‍ය අවසාන වශයෙන් මම මේ රටේ ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත් වෙන බව අපිට යන යන හැම තැනම කියනවා. අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ආණ්ඩුව මේ කොරෝනා වසංගතියත් එක්ක අමාරුවෙන් ජීවත් වෙන මේ අපේ රටේ ජනතාවට සහනය ලබා දෙන්න. ඉතාම අසාධාරණ ලෙස මේ වෙලාවේ ඉන්ධන මිල ඉහළ දැමීම. මේ ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක සෑම භාණ්ඩයක හා සේවාවක මිල ඉහළ යන පටන් අරගත්තා. ඉතින් මේ වෙලාවේ ඉතාම අසාධාරණ අපි දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් නැමැති වුණාට පස්සේ මේ ඉන්ධන මිල පහළ යනවා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නැමැතිවරුන් කිව්වා. දැන් කියනවා මේ නෑ අපි එහෙම කිව්වේ නෑනේ. බැසිල් රාජපක්ෂ මහත්තයා සක්‍රියද ඈ මේ මේ බැසිල් රාජපක්ෂ මහත්තයාව කියලා ඉන්ධන මිල අඩු කරනවා කියලා අපි කිව්වද අපි පොරොන්දු වුණ නෑ එහෙම දෙයක් කිව්වේ නෑ අපි ඉල්ලීමක් කියන අපිට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ වැඩක් නෑ අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණා කරලා ජීවන වියදම පහළ මට්ටමට ගෙනියන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන්න අද ඔබ දන්නවා කීරි සම්බත් රුපියල් 200කට නැගලා තිබ්බේ 200ට එහා අපේ ආණ්ඩුව කාලේ ඒ කියන්නේ 2015 2019 කාලේ රුපියල් 125ට තිබ්බේ කැකුළු සාල රුපියල් 72කට තිබ්බේ 110යි 120යි දැන් නාඩු රුපියල් 80ට තිබ්බේ දැන් 125යි 130යි සම්බා 96ට තිබ්බේ දැන් 155යි 165යි සීනි රුපියල් 96ට තිබ්බේ දැන් 130යි සැමන් රුපියල් 250ට තිබ්බේ දැන් රුපියල් 375යි පරිප්පු 120ට තිබ්බේ දැන් 200යි කඩල 170ට තිබ්බේ දැන් 320යි පොල් තෙල් 280ට තිබ්බේ දැන් 550යි මිරිස් 300ට තිබ්බේ දැන් 550යි සුදු ලුණු 250ට තිබ්බේ දැන් 500යි හාල් පැන්සෝ 450ට තිබ්බේ දැන් 700යි දැන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ අද ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ අලුත් මුදල් අමාත්‍යවරයා වෙන්න පුළුවන් ද්විත පොරවැසියෙක් වෙන්න පුළුවන් මේ මොන පුද්ගලයා හරි එකතු වෙලා අපි මේ ඇඟිල්ල දික් කරන්නේ සම්පූර්ණ ආණ්ඩුවට කරුණා කරලා අපි දන්නවා මේ ආණ්ඩුව කිව්වහම එක පවුලක් තමයි මේ මුළු ආණ්ඩුවේම ප්‍රධාන අමාත්‍යවරු ටික මේ රටේ ආයතන ගත්තොතින් 70%ක් ආයතන තියෙන්නේ රාජපක්ෂ පවුලට අප මේ මේ ඒකත් ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් හැටියට දකිනවා ඒ කෙසේ වෙතත් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ආණ්ඩුවට ජීවත් වෙන්න පුළුවන් ආකාරයෙන් කරුණා කරලා ජීවන වියදම අඩු කරන්න කියන එක මේ වෙලාවේ කියන්න කැමතියි